ගුරු කේන්ද්‍රීය විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයකින් ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයකට දැන් අපේ ආ යුතුමයි. දැන්තිමෙන ක්‍රමයට දරුවන් ප්‍රාථමිකයට ඇතුළත් කළ දින සිට පාසලෙන් පිටත්ව යන තෙක්ම දෙමව්පියන්ගේ අධ්‍යාපනය තිබෙන්නේ දරුවන් කෙසේ හෝ විභාගවලින් සමත් කරන්නටයි. දරුවන්ට ඔවුන්ගේ පාසල් ජීවිතයේදී දෙමව්පියන් විසින් අනවශ්‍ය පීඩනයක් මේ නිසා ඇති කළ යුතු නැහැ. මේ ඇති වී තිබෙන තරඟකාරීත්වය නිසාවෙන්ම සෑම දරුවෙක් වගේම ජාතික අධ්‍යාපන පද්ධතියෙන් ලැබෙන දැනුමට වඩා බාහිර පන්තිවලින් පිහිටක් ලැබෙනවා යයි විශ්වාස කරනවා. මේ වෙනස් විය යුතුයි. අපට අවශ්‍ය වන්නේ විභාගවල පෙනී සිට සමත්වීමට පමණක් දරුවන් සකස් කිරීම නෙවෙයි. අපට අවශ්‍ය වෙන්නේ අපේ රටේ ආර්ථික හා සමාජීය ප්‍රගමනය සඳහා සක්‍රීය ලෙස දායක වන්නට පුළුවන් පරිපූර්ණව හැදුණු සම්පූර්ණ වුණු දරුවෙකු හදාගන්නටයි. මේ පිළිබඳව අපි සියලු දෙනා දැඩි අවධානයක් යොමු කළ යුතුයි. ඉහළ ගුණාත්මක භාවයෙන් යුතු තෘතීය අධ්‍යාපන ක්‍රමයක් සැකසීම මගේ ප්‍රධාන අරමුණයි. විශ්වවිද්‍යාල අධ්‍යාපනය දියුණු කරනවා වගේම වෙනත් තෘතීය මට්ටමේ අධ්‍යාපනය ලබා දෙන ආයතනද අපි ස්ථාපිත කළ යුතුයි. වෘත්තීය පුහුණුව තුළින් සාර්ථකත්වය කරා බොහෝ ශිෂ්‍යයන්ට පියනගන්නට පුළුවන්. ඔවුන්ගේ දක්ෂතාවයන් සහ හැකියාවන් උපයෝගී කරගෙන මේ සඳහා ශිෂ්‍යයන්ට මඟ පෙන්විය යුතුයි. අපි මේ ගැන දීර්ඝ වශයෙන් සලකා බලා තිබෙනවා. ඒ අනුව නොයෙකුත් නවීන තාක්ෂණික අංශවලට දරුවන් යොමු කිරීමට අපි දැනටමත් කටයුතු යොදා තිබෙනවා. මේ අතර භාෂා නිපුණත්වය, පරිගණක වැඩසටහන් සැකසීම ප්‍රෝග්‍රෑමින්, කේත කිරීම් කෝඩින්, ඉලෙක්ට්‍රොනික් විද්‍යාව, වඩු වැඩ, ඒ වගේම පයිප් වැඩ පාසල් කාලය තුලදීම කුඩා කල සිටම දරුවන්ට අපි ඉගන්වන්නට ඕනි. තමන්ගේ ද්විතීයි අධ්‍යාපනය අවසන් කළ විට අමතර ශේෂ්ත්‍රයන් ගැන අවබෝධයක් ලබා ගැනීමට දරුවන්ට හැකියාව ලැබෙන්නට ඕන. 21 වෙනි සියවස හඳුන්වන්නේ දැනුමේ සියවස ලෙසයි. මෙය ශ්‍රී ලංකාවට තිබෙන දැවැන්ත අවස්ථාවක්. අපට ස්වාභාවික සම්පත් අඩුයි. එවාගේම අපිට බොහෝ දියුණු කර්මාන්ත නැහැ. එපමණක් නෙවෙයි, අඩු වැටුප් ලබන ශ්‍රම බලකායක් නැහැ. මේ සියල්ල නිෂ්පාදන කර්මාන්ත සඳහා අවශ්‍ය වන දේවල්. අප විසින් ඉදිරිපත් කර ඇති අධ්‍යාපන ප්‍රතිපත්ති මාලාවත්, රට සංවර්ධනය කිරීමේ රාමුවක් තුළ අධ්‍යාපනය දැඩි වෙනසක් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඉදිරි පරම්පරාව, ඒ වගේම අනාගතයේ බිහිවන දරුවන් හැකියාවෙන්, නිපුණත්වයෙන්, දැනුමෙන් සන්නද්ධ කොට ඉදිරියට එන්නට පුළුවන් සුදුසු අභියෝග හා බාධක ජය ගැනීමට සකස් කළ යුතු බව මේ අවස්ථාවේදී මා ප්‍රකාශ කරන්නට කැමති. අප තවදුරටත් දියුණු වෙමින් පවතින රටක් කියන මානසිකත්වයෙන් ඉවත් වී සැබෑ දියුණුව අත්කර ගන්නට නම් අපට ඒ සඳහා දැක්මක් හා සැලැස්මක් තිබිය යුතුයි. අද අපට එය තිබෙනවා. නමුත් අපට ඉදිරියේදී කරන්නට වැඩ රාශියක් තිබෙනවා. ජය ගන්නට අභියෝග රාශියක් තිබෙනවා. අතීතයේ අපි බරපතල අභියෝග ජයගත් ජාතියක්. අනාගතයේ අපට ඒ කළ හැකි. ඒ සඳහා අපට අවශ්‍ය වන්නේ එකමුතුකම හා නිසිනාකත්වයයි.